SL Section YouTube channel එකට මගේ යාළුවෝ ඔක්කොම ආයිබුවන් කියලා පිළිගන්නවා. මීට සති කිහිපයකට කලින් මම කමෙන්ටි පෝස්ට් එකක් දැම්මා vote එකක් විදියට. ඔයා මේ විදිහ ප්ලේ කරන games වලින් ඔයා කැමතිම game එක මොකක්ද කියලා. ඉතින් ඒකෙන් මට බලාගන්න පුළුවන් වුණා Free Fire game එකට ගොඩක් අය interesting කියලා. ඉතින් අද අපි කතා කරමු 2020 ටත් මේ විදිහ තියෙන smartphones game වලින් හොඳම ගේම් එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ දාන්න කලින් ඔයා තාමත් SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ හතින රතුපාට subscribe button එක click කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු 2020ට මේ විදිහට තියෙන smartphones game අතරින් හොඳම ගේම් එක මොකක්ද කියලා. මුලින්ම කියන්න දෙයක් තියෙනවා මම මේ mobile games තෝරගද්දි කිසිම rank කරලා ඒ වගේ දේවල් වලට නෙමෙයි තෝරගත්තේ. පෞද්ගලිකව මම කැමතිම games කීපයක් තමයි මම මේක තෝරගත්තේ. ඉතින් මේ games අතරින් මම පස්වෙනි ස්ථානයේ තියෙන smartphones game එක තමයි Carrom Disc Pool කියන game එක. ඉතින් මම මේ game එක ගොඩක්ම කැමති. මොකද මේ game එක පටන් ගන්නේ ඉඳන් මම ගොඩක් ආසාවෙන් play කරපු game එකක්. ඉතින් මේ game එක ඇත්තටම interface එක බැලුවොත් අපිට vertical විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ options තුනක් අපිට තියෙනවා. අපිට තියෙනවා Disc Pool, ඒ වගේම Carrom Disc Pool, ඒ වගේම Freestyle කියලා අපිට options තුනක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් මම ගොඩක්ම play කරන්නේ මේකේ තියෙන මේ Carrom Pool කියන එක. ඉතින් මේකේ සාමාන්‍ය Carrom එකේ නීති රීති තියෙන විදිහට මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ game එක සම්පූර්ණයෙන්ම අපිට category විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ board game එකක් විදිහට. ඉතින් මොකක් හරි board එකකින් play කරන game එකක් විදිහට තමයි මේක අපිට නිර්මාණය කරලා තින්නේ. ඒ වගේම මේ game එකේ developer විදිහට Miniclip Company එක අපිට හඳුනන්න පුළුවන්. ඉතින් මේ Miniclip Company එකෙන් තමයි මේ game එක develop කරන්නේ. ඒ වගේම මේ game එක අපිට සම්පූර්ණයෙන්ම multiplayer game එකක් විදිහට හඳුනන්න පුළුවන්. ඒ කියන්නේ මේක online game එකක් විදිහට තමයි හඳුනන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවෝ ගොඩක් එකතු කරගෙන වාට මෙන්න මේ game එක play කරගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් ඊළඟ ගේම් එක විදිහට මම තෝරගත්තේ Asphalt 9 කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක සම්පූර්ණයෙන්ම කැටගරි වෙන්නේ රේසින් ගේම් එකක් විදිහට. ඉතින් කාර් එකක් රේසින් විදිහට අපිට ගොඩක්ම හොඳ ගේම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ගේම් එකේ ගොඩක් හොඳ ග්‍රැෆික් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ ග්‍රැෆික් එක්කව ගේම් එක ප්ලේ කර ගන්නවා නම් මෙන්න මේ ගේම් එක ගොඩක්ම හොඳයි. ඒ වගේ මේ ගේම් එක සම්පූර්ණයෙන්ම ඩිවලොප් කරන්නේ गेम लॉफ्ट की आयतने गेम लॉफ्ट की आयतने मतक अपने पुंची जावा फोन वाले उन्ना मैं गेम लॉफ्ट गेम अपने बला फूल होना इवागेम मैं गेम के डिजाइन है विधि मार्क जर्सी आगे गेम डिजाइन है मैं गेम डिजाइन के लिए इवागेम मैं सिंगल प्ले इवागेम मल्टीप्ले इवागे गेम्स मोडल देखने में प्ले करेगा पूर्व लेकिन मैं कैरियर करती हूँ मैं कैरियर का संपूर्ण में आप सिंगल प्ले का पावच करने पूर्व इवागेम मैं लेवल स्टिक अप करेगा तरह पास से मैं तीन मल्टीप्ले यालूते ऑनलाइन प्ले करेगा कि आपकी डेटा मैं मैंने मैं Asphalt 9 की गेम का निर्माण के लिए ඉතින් දැන් මම පටන් ගන්නනේ මගේ වෝට් එකේ ලිස්ට් එකේ තිබ්බ හොඳම ගේම්ස් තුන. ඉතින් ඒකේ තුන්වෙනි ස්ථානයේ තිබ්බ ගේම් එක තමයි Call of Duty Mobile කියන ගේම් එක. ඉතින් මේක මට මතක විදිහට ගියවුද්ද තමයි ලොන්චින් වුනේ. ඉතින් ලොන්චින් වුණාට පස්සේ ගොඩක් දෙනෙක් මේ ගේම් එක ප්ලේ කරා. ඉතින් මේ ගේම් එකේ අපිට සම්පූර්ණයෙන්ම බැටල් රොයල් ගේම් එකක් විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ෂූටින් ගේම් කැටගරි එකට තමයි මෙන්න මේ ගේම් එකත් ඇතුළත් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බැටල් රොයල් ගේම් එකක් අපි ප්ලේ කරද්දී කට්ටිය ගොඩක් එකතු වෙලා මරණයේ ගේම් එකක් ප්ලේ කරගන්න එක තමයි මෙන්න මේ බැටල් රොයල් කන්සෙප්ට් එකෙන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ගේම් එක සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරන්නේ Tencent Games ආයතනය සහ TIMI Studio කියන ආයතනය තමයි මේ ගේම් එක සම්පූර්ණයෙන්ම ඩෙවලොප් කරන්නේ. ඒ වගේම මේ ගේම් එක සම්පූර්ණයෙන්ම මල්ටිප්ලේ ගේම් එකක්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවන් එක්ක එකතු වෙලා ප්ලේ කරගන්න පුළුවන් ගේම් එකක් විදිහට තමයි මෙන්න මේ Call of Duty Mobile කියන ගේම් එක නිර්මාණය වෙලා තින්නේ. ඒ වගේම මේ ගේම් එක 2019 ඔක්තෝබර් 1 වෙනිදා තමයි මේ ගේම් එක ලොන්ච් කරන්නේ. ඒ වගේම මේ ගේම් එකට Best Mobile Game of the Award කියන එකත් හම්බෙලා තිනු නැත්නම් හොඳම ගේම් එකේ සම්මානයක් විදිහට මෙන්න මේ Call of Duty Mobile කියන ගේම් එකට හම්බෙලා තිනවා. ඉතින් ඒ වගේම ඔයා ගොඩක් මොඩල් ගේම්ස් ලයිව් ස්ට්‍රීම් කරන්න කැමති නම් මෙන්න මේ Call of Duty Mobile කියන ගේම් එක පාවිච්චි කරලා ඔයාලට ගොඩක් හොඳ ගේමින් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්.
ඉතින් මගේ ලිස්ට් එකේ දෙවැනියට තිබ්බ ගේම් එක විදියට PUBG Mobile. ඉතින් මේ ගේම් එක සම්පූර්ණයෙන්ම Battle Royale කියන concept එකෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් Battle Royale කියන concept ගේම් වලට පාදක වෙච්ච ගේම් එක විදියට මේක හඳුනන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම shooting game එකක්. ඉතින් 100 දිනක් එකතු වෙලා එක දූපතක මරණයට සටන් කරන එක තමයි මෙන්න මේකෙන් හඳුන්වන්නේ. ඒ වගේම මේ ගේම් එක develop කරන්නේ සම්පූර්ණයෙන්ම Tencent Games කියන ආයතනයෙන්. ඉතින් Call of Duty Mobile game එක හා සමානව මෙන්න මේ ගේම් එකත් Tencent Games ආයතනයෙන් develop කරනවා. ඒ වගේම මේ ගේම් එකේ design විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Brandon Green කියන පුද්ගලයා. ඉතින් මෙයා තමයි මේ ගේම් එක සම්පූර්ණයෙන්ම design කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන city, ඒ වගේම මේකේ තියෙන ගස් කොළන්, ඒ වගේ හැම දෙයක්ම මෙයා තමයි මේක design කරලා ගොඩක් ලස්සනට මිනිසාට ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තින්නේ. ඒ වගේම මේ ගේම් එක 2016 ජූලි 30 තමයි ලොන්ච් කරේ. ඉතින් ඒ වගේම මේකත් මල්ටිප්ලේයර් ගේම් එකක්. මේ නැත්තම් යාළුවොත් එක්ක එකතු වෙලා ඔන්ලයින් ප්ලේ කරගන්න පුළුවන් විදිහට ගේම් එකක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් මගේ බෝඩ් ලිස්ට් එකේ පළවෙනියෙන තියෙන ගේම් එක විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ දැනට ලංකාවෙත් ඒ වගේම ලෝකෙත් වැඩි දෙනා ප්ලේ කරන ගේම් එක විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ Free Fire කියන ගේම් එක. ඉතින් Free Fire ගේම් එක ගොඩක් දෙනා ප්ලේ කරගන්න උනන්දු වෙන්නේ මේකේ අපි ඩවුන්ලෝඩ් කරන MB ගාන ගොඩක් අඩුයි. ඒ වගේම අප්ඩේට් එකක් ආවත් ඒකේ MB ගාන ගොඩක් අඩුයි. ඒ වගේම PUBG, ඒ වගේම Call of Duty Mobile ගේම් එකක් සාමාන්‍යයෙන් ගොඩක් අඩු මුදල තියෙන ෆෝන්ස් වල ප්ලේ කරගන්න හැකියාවක් නැහැ. නමුත් අපිට Free Fire ගේම් එක ගොඩක් අඩු මුදලකට නැත්තම් 20,000කට වගේ ගන්න පුළුවන් ෆෝන් එකක වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා තමයි ගොඩක් අය මේ Free Fire ගේම් එක නැඹුරු වෙලා තින්නේ. ඉතින් මේ ගේම් එක සම්පූර්ණයෙන්ම Battle Royale ගේම් එකක්. ඉතින් මේ ගේම් එක සම්පූර්ණයෙන්ම 40 දිනක් එකතු වෙලා තමන්ගේ මරණයට සටන් කරන ගේම් එකක් තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකේ ඩිවලොප් කරන ආයතනය තමයි Garena කියන ආයතනය. ඉතින් මේ Garena ආයතනයෙන් තමයි මේකෙත් සම්පූර්ණයෙන්ම ඩිවලොපර් කරන විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ ගේම් එක සම්පූර්ණයෙන්ම මල්ටිප්ලේ ගේම් එකක්. එහෙම නැත්නම් යාළුවොත් එක්ක ඔන්ලයින් ප්ලේ කරගන්න පුළුවන් ගේම් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එක 2017 සැප්තැම්බර් 30 කියන දවසේ තමයි මේක ලොන්ච් කරන්නේ. ඉතින් ඒ ලොන්ච් කරාට පස්සේ ලෝකයේ ගොඩක් දෙනෙක් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරනවා. ඒ වගේම මේ ගේම් එක ගොඩක් ප්ලේ කරනවා. ඉතින් එහෙනම් මේ ගේම් එකට අවෝඩ් එකක් පවා හම්බලා තිනවා. ලෝකේ වැඩියෙන්ම ඩවුන්ලෝඩ් කරපු ගේම් එක විදිහට සහ ලෝකේ වැඩි දෙනෙක්ම ප්ලේ කරන ගේම් එක විදිහට මෙන්න මේ Free Fire ගේම් එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම ගොඩක්ම කැමතිම. ඒ වගේම මම ප්ලේ කරපු ගේම්ස් වලින් ගොඩක් හොඳම ගේම්ස් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර විට මේ ලිස්ට් එකට වෙනත් ගේම් එකතු වෙන්න තියෙනවා. ඒ වගේම මේ ලිස්ට් එකට වෙනත් ගේම් ඔයා දන්නව ඇති. අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසත් ඒ වගේම ඔයා දන්න ගේම් උත්පලයන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ ගේම්ස් පහෙන් ඔයා ප්ලේ කරන ගේම් එකක් මොකක්ද? ඒ වගේම මේ ගේම්ස් පහෙන් ඔයා ගේම්ස් කීයක් ප්ලේ කරනවද? ඒකත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් SL Section YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙ හැතින රතුපාට subscribe button එක click කරලා ඊට හැපෙතින් තියෙන bell icon එක click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ළඟට notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම follow කරන අපි Instagram එකේ Facebook එකේ. ඉතින් මේ වීඩියෝ එක බලුවට ඔයාට ගොඩක්ම ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි එක්කම හමු වෙමු.